කෙනෙකුගේ පළවෙනි පන්ති කාමරය තමයි මව් කුස. පළවෙනි ගුරුතුමිය තමයි අම්මා. පළවෙනි පාඩම තමයි තාලය. තාලය කියන්නේ අම්මාගේ හෘද ස්පන්දනය. අප රංගන ශිල්පී එක නොවන කෙනෙක් එක තමයි තාම ඉන්නේ. විදික අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි ගාන්ත කතුවරයෙක්. අපි හිත මල්වත්තක් කරගන්නවා. ඒ මල්වත්තේ මල් ටික හොඳට පරිස්සම් කරගන්න ඕන දිලිරෙන්න බෑ සතුරෙන්න බෑ සත්තු ඇවිල්ලා කන්න බෑ ඒ වටේට තියෙන්න ඕන තාප්පයක් මල්වත්තේ එතකොට එතන ප්‍රධාන ගේට්වේ මුරකාරයා වෙන්න ඕනත් මම්මයි මොකද මල්වත්ත මගේ අතරම ඔබතුම පුස්තකාලයක් වගේ දැන් හුඟ දෙනෙක් වැඩ කරන්නේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන මේ හැටි තණ්හාවක් ඇයි මට පොඩි ආරංචියක් ආවා ඔබතුමන්ට අනාවැකි කියන්න පුළුවන් කියලා ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න තමයි මගේ ආශාව මේක හරි මේක වැරදි මේක පව් මේක පිං මේක උසස් මේක පහත් කල යුතුයි නොකල යුතුයි වහින වැස්සෝ වහිනවම්මයි හැබැයි කුඩේ අරගෙන යනකොට තෙමෙනවා අඩුයි කුඩේ කියන්නේ මොකක්ද දහම අපි හැම කෙනෙක්ටම දක්ෂතාවයන් තියෙනවා කුසලතාවයන් තියෙනවා හැබැයි අපේ දක්ෂ වෙන්න ඕන අපිට තියෙන දක්ෂතාවය කුසලතාවය මොනවාද කියලා හඳුනගන්න එහෙම හඳුනගත්තොත් අපි දිනුම් ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතේ අපි සදා සමය ගත කරන කාලේ කියන්නේ අපේ ජීවිතේ තව මීට අවුරුදු ගාණක් ඉස්සරහට ගිහිල්ලා අපි හැරිලා බැලුවොත් අපේ ජීවිතේ අපි ආපු ගමන් මගේ දිහා හැරිලා බලනකොට අපිට සතුටක් දැනෙනවා නා ආඩම්බරයක් දැනෙනවා නා තමන් ගැනම නිහතමානීව සතුට වෙන්න පුළුවන් කමක් තියනවා නම් ඒ ජීවිතයේ ලබන අය හෝ ඔහු අනිවාර්යයෙන්ම මං හිතනවා ජයග්‍රහණයකට වඩා විජයග්‍රහණයක් ලැබපු කෙනෙක් කියලා ඇත්තටම මම මේ කියන කතාව මොකද කියලා ඔබ හිතනවා ඇති. අද සීනතරුත් සමග එකතු වෙලා හිට ඔබට වැටහි මම මේ මොකක් ගැනද කියන්නේ කියලා. වැඩි කතාවක් නැහැ. මම මේ විදියට පටන් ගන්නම්. අපේ රටේ කලා ශාස්ත්‍රයට ඉමහත් සේවයක් කරපු යුග පුරුෂයෙක් සමග තමයි අද කතාබහ මේ විදියට ආරම්භ වෙන්නේ. එතුමන් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව කියන මේ හැම අංශයකින්ම එතුමන්ගේ දක්ෂතාවය මනාව ඔප්පු කර තියෙනවා. ඒ කලා කීර්ති, කලා ශූරි සතිස් චන්ද්‍ර එතිරිසිංහ ඔබතුමාව ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා අයබෝවන් අයබෝවන් පහවසර පන්තියේදී ඔන්න හැම සිකුරාදාකම තියෙනවා පුංචි සමිතියක් මේ සමිතියේදී මේ සතිස් චන්ද්‍රයන් ඔන්න ඒ දවස්වල හරිම පුංචිනේ පහවසර කියන්නේ පුංචි දරුවෙක්නේ ඔන්න එතකොට මේ සමිතියේදී ලස්සන ගීතයක් ඉදිරිපත් කරනවා මේ ගීතය අහගෙන ඉන්න එක ගුරුවරියක් කියනවා අනිවාර්යයෙන්ම එතිරිසිංහන් දවසක හොඳ කලාකරුවෙක් වෙනවා කියලා. මම හිතන්නේ මෙන්න මෙතනින් තමයි මෙතුමාගේ ගමන ආරම්භ වුනේ. එහෙම නේද? ඔව්. කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලේදී සෑම සිකුරාදාම අන්තිම පීරිදක පන්තියට විතරක් සීමා වෙච්ච විවිධ ප්‍රසංගයක්. අර ඔබ සඳහන් කරපු විදිහට එඩි ජාමාන මහත්මයා ගායනා කරන කොළඹුරේ ශ්‍රියා කියන ගීතේ තොර අපිට හිටියා ගුරුතුමියක් රණතුංග කියලා ටීචර් කෙනෙක්. එතුමිය ඒ මගේ හැකියාව දැකලා අනාවැකියක් කිව්වා. ඔබ කවදා හරි හොඳ නළුවෙක් වෙනවා, හොඳ කලාකරුවෙක් වෙනවා කියලා. ඉතින් එතන විශේෂයෙන් තියන්න තියෙන්නේ මට මෙන්න මේකයි. ගුරුවරයෙක් ගුරුවරයෙක් විතරක් නෙමෙයි තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් දැනගන්න ඕන තමන්ගෙන් ඉගෙන ගන්න හවෝ තමගේ ගෙදර ඉන්න දරුවන්ගේ සංගවුණු කුසලතාවය මොකද්ද කියලා. ඒක පුංචි කාලේම ඒක එලිදරව් කෙරුවොත් එයාගේ අනාගතය සාක්ෂාත් කරගන්න පුළුවන්. දැන් අර ගුරුතුමිය තමයි මට මගේ කලා ජීවිතය ආරම්භ කරන්න පන්නරය දුන්නේ. එතකොට මගේ හිතේ එක තැම්පත් වුණා. ඒක හොඳ එන්නතක් වගේ. ඔබ හොඳ කලාකාරයෙක්. එතකොට මම ඒ ඔස්සේම ගමන් කරා. දශක 6කට ආසන්න කලා ජීවිතය තුලදී ඔබතුමන්ගේ ඒ ආපු ගමන ගැන කතා කරනවා නම් අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඔබතුමා විටක අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි ගාන්ත කතුවරයෙක්. ඉතින් මේ දේවල් ගැන අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අපි ඒ පිළිබඳව කතා කරමු. ඔව්. දැන් හැම කලාකරුවෙකුටම වගේම අත්පොත තබන්නේ තමන් ඉගෙන ගන්න පාසල. පාසල් වේදිකාව. එතනින් ඇති වෙලා පාසලේ තිබිච්ච විවිධ ප්‍රසංග නාට්‍ය වගේ වෙත රඟපාලා ඇති වෙච්ච ආශාව. ඊට පස්සේ තරුණෙක් වුණාට පස්සේ මට ඒ ශාස්ත්‍රයේම නිරත වෙන්න ආශාවක් තිබ්බා. 1961 මගේ වැඩිමල් අයියා ධර්මසිරි එදිරිසේ මාව හඳුන්වා දුන්න කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහත්මයාට.
එතුමා නීතිඥ ජෝන් ඩුසිල් වගේ වෙස්සන්තර කියන නාට්‍ය තමයි අධ්‍යක්ෂණය කරමින් හිටියේ. එඩි ජාමාන රුක්මණී දේවිත් ඒක රඟපෑවා. මට මුලින්ම අවස්ථාව හම්බුනේ එතන. එතකොට මට හම්බුනේ මේ රටවැසියෙකුගේ චරිතයක්. ඉතාම සුළු චරිතයක්. ඒකේ වචන 8යි තිබුණේ. හැබැයි මාස 8ක් පුහුණු වීම වලට ගියා. ඒ කියන්නේ වචන 8කට මාස 8ක් වගේ කාලයක් පුහුණු වීම වල නිරත වුණා. ඔව් මා නෑ මාස 8ක් ඇතුළත පුහුණු වීම වලට ගියා. දවස් සුමානේට දවස් 3 ගානේ. අහහ. එතකොට ඒ වචන 8යි කියන්න තිබ්බේ. හැබැයි පස්සේ කාලෙකදී මම කැපවීමෙන් කටයුතු කරපු නිසා මට වෙස්සන්තර නාට්‍ය ප්‍රධාන චරිතයක් වන ජූතක බමුණගේ චරිත රඟපාන්න හම්බුණා. ඒක තමයි ආරම්භය. ඔබතුමන් හරියට දවන්ත වෘක්ෂයක් වගේ. ඔබතුමන්ගෙන් අපි හැම කෙනෙක්ටම ලබා ගන්න තියෙන ඵල බොහොමයි. ඇත්තටම මේසා විශාල වෘක්ෂය බිහි කරන්න ඔබතුමන්ගේ දෙමව්පියන්ගෙන් ඔබතුමන්ට ලැබිච්ච සහයෝගය කොහොමද? ඔබ අර කලින් සඳහන් කරපු විදිහට මම වේදිකාව, සිනමාව සහ රූපවාහිනී ශාස්ත්‍රයේ මෑවෙන. දේශකෙක් වශයෙන් උත් කටයුතු කරනවා, ගත් කතුවරෙක් වශයෙන් උත් කටගල. දැන් ඉතාම වැදගත් තැන තමයි ගෙදර. දැන් ඇත්ත වශයෙන්ම ඕනෑම කෙනෙකුගේ පළවෙනි පන්ති කාමරය තමයි මව් කුස. අනිවාර්යයෙන්ම මව් කුස. පළවෙනි ගුරුතුමිය තමයි අම්මා. පළවෙනි පාඩම තමයි තාලය. තාලය කියන්නේ අම්මාගේ හෘද ස්පන්දනය. ඒ හෘද ස්පන්දනය නිවැරදිව තියෙන කෙනෙක් දරුවෙක් දුවෙක් හෝ පුතෙක් හෝ එයා දක්ෂයි. එතකොට අපේ මුල්ම ගෞරවය යන්න ඕනේ අම්මට. තාත්තටත් යනවා ඒ පරිසරයද. ඒ වගේම අපේ වැඩිහිටියන්ට. එතකොට ඊට පස්සේ පුංචි කාලේදී ඒ අපිට ගෙදරින් හැමතිස්සෙම අපි දසන දෙයක් කරපුවාම ඒක අගේ කළා. අන්න ඒක තමයි ඕන කරන්නේ. අගේ කිරීමක් කරන්න ඕන. තක්සේරු කරුවන් නැති රටක මුතුමැණික් වලින් වැඩක් නැහැ. කවුරු හරි හොඳ දෙයක් කරනවා ඒක හොඳයි. විවේචනයට වඩා හොඳයි ඒක අගේ කළ කතාව. එන්න මේක තමයි ඊළඟ ලැබපු පණ්ඩරය. ඒක මුලින්දලාම ආපු පණ්ඩරය. ඒතකොට අපිට ආශාවක් ඇති වෙනවා, අපිට ලොකු අභිරුචියක් ඇති වෙනවා මේ ශාස්ත්‍රයේ නිරත වෙන්නේ. එහෙම කරලා ආපුවම වේදිකා නාට්‍ය 6ක් නිෂ්පාදනය කළා, අධ්‍යක්ෂණය කළා තියෙනවා. චිත්‍රපටි 6ක් අධ්‍යක්ෂණය කළා තියෙනවා. ඒකෙන් දෙකක් නිෂ්පාදනය කළා තියෙනවා. ඒ වගේම තිරනාටක ලියලා තියෙනවා. ඉතින් මේ හුඟක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හේතුවක් පවුලේ අය දෙක අපේ උපන් ගෙනාපු ඒ කුසලතාවය, ඊළඟට පාසලෙන් සහ සමාජයෙන් ලැබෙන පන්නරය. ඔබතුමාගේ ජීවිතය දිහා බලන ඕනම කෙනෙකුට දැනෙන හැඟීමක් තමයි හරිම ගෞරවණීය බවක්, ඒ වගේම ආදරණීය බවක්. ඔබතුමාගේ ජීවිතය දිහා බලනකොට අපි හැම කෙනෙක්ටම ආසයි දැනගන්න කොහොමද මේ තරම් හරිම සතුටින් ප්‍රීතිමත් ජීවිතය ගත කරන්නේ කියලා. මොකද ඔබතුමා කලාකරුවෙක්. කලාකරුවෙක් කියන්නේ අනිවාර්යයෙන්ම කාර්යබහුල චරිතයක්. හැබැයි ඒ කාර්යබහුලත්වයත් එක්ක මේ තරම් සතුටින් ජීවිතය ගත කරන්න, මේ තරම් සාර්ථකව ජීවිතය ගත කරන්න හැකි වුණේ කොහොමද? ඔව්, දැන් අත්ත වශයෙන්ම හුඟ දෙනෙන් දැනගත යුතු කාරණාවකට පිළිතුරක් සපයන්න තමයි ඔබගේ ප්‍රශ්නේ. ඒක හොඳයි. දැන් අපිට තියෙනවා ජීවන චක්‍රයක්. දැන් අපි හිත ඇතුළෙන් මෙහෙම රවුමක් අඳ ගන්න ඕන. ඒ රවුම තුළට 1 සිට 12 දක්වා ඉලක්කම් දාන්න ඕන. ඔරලෝසුක මූණත වගේ. ඊට පස්සේ 12 ඉලක්කම උඩින් ලියා ගන්න ඕන යහපත් දැක්ම. යහපත් දැක්මක් අවශ්‍යයි ප්‍රධාන. ඒ 12 ඉලක්කමයි 3 ඉලක්කමයි අතර ලියා ගන්න ඕන යහපත් ආකල්ප. අපි ඉංග්‍රීසියෙන් ඇටිටියුඩ් කියනවා. ආකල්ප. ඒ ආකල්ප තමයි කෙනෙක්ව පෝෂණය කරන්නේ. තොර 3 ඉලක්කමයි 6 ඉලක්කමයි අතර සඳහන් කරගන්න ඕන සාර ධර්ම. ආකල්ප හොඳ වෙනකොට සාර ධර්ම හොද වෙනවා. 6 ඉලක්කම යටින් එන්න ඕන යහපත් විනිශ්චය. මේක හරි, මේක වැරදි, මේක පව්, මේක පිං, මේක උසස්, මේක පහත්, කළ යුතුයි නොකළ යුතුයි, කිව යුතුයි නොකළ යුතුයි. ඔය ඔතෙන්ට එන්න ඕන. ඊළඟ එක තමයි 9 ඉලක්කම ළඟට එන්න ඕන විනය. ඒක ඔය කාරණා ටික හරියනකොට චරණය හැසිරීම හොද වෙනවා. මම කුඩා කාලේ ඉඳලා මගේ චරිතයේ ගොඩනැගුණේ එහෙමයි. රංගන ශිල්පියෙක් කියලා කියන්නේ විවිධ චරිත රඟපාන කෙනෙක්. හැබැයි ඒකට කොහොම එක දක්ෂයි.
හැබැයි හුඟ දෙනෙකුට බැරි වෙලා තියෙනවා තමන්ගේ චරිතය රඟපාන්න. දැන් ඔයා බොහොම වර්ණාත්මකව මට මං ගැන කිව්වේ මගේ චරිතය. දැන් මම තාත්තා ළඟ අම්මා ළඟ පුතා. අයියා ළඟ මල්ලි. අක්කා ළඟ මල්ලි. මල්ලි ළඟ අයියා. බිරිඳ ළඟ ස්වාමි පුරුෂයා. දරුවෝ ළඟ තාත්තා. මුණු පුරෝ ළඟ මම සීයා. චරිත කොච්චර තියෙනවද? ඉතින් චිත්‍රපටියේ වේදිකාවේ ටෙලි නාට්‍යයේ රඟපාන්න ඕන. ඒක වෙන කෙනෙක් දෙන චරිතයක්. හැබැයි පුද්ගලික ජීවිතයේදී අපි අපේ චරිත රඟපාන්න ඕන. ඉතින් එතෙන්දී අපිට තියෙන ඕන යහපත් දැක්මක්. ඕක කරගන්න නම් හැම ගැහණියෙක් හැම මිනිහෙක් තුළම දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි භෞතික සත්‍යය, අනිත් එක්කෙනා තමයි ආධ්‍යාත්මික සත්‍යය. එතකොට භෞතික සත්‍යය පෝෂණය කරන්න හැමෝම උත්සුක වෙනවා. අර ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරන ඒකට තියෙනවා මාර්ග දෙකක්. එක වහින වැස්ස වහිනවමයි. ඒ වැස්ස නතර කරන්න කිසිම జగතෙකුට බෑ. වහිනවමයි. හැබැයි කුඩේ අරගෙන යනකොට තෙමෙනවා අඩුයි. කුඩේ කියන්නේ මොකක්ද? දහම. එක දහම, දෙක සාහිත්‍ය හා කලාව. එතකොට සාහිත්‍ය කලාව හැමතිස්සෙම දෙවෙනි තැනට එනවා. ආගමෙන් තමයි ඒක පාවෙන්නේ. එතකොට පුංචි කාලේදී දහම් පාසල් ගිහිල්ලා කරන කලටපව් මීරිය මිසේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. හැඳින එපව් දුක් දුරලන උපදේශේ නුදුනු මැනවි තුන්දර අවකාශේ. සිත, කය, වචනේ. ඔය තුන්දර පාලනය කරන්න පුළුවන් නම් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්, හොඳ ගෑණියෙක් වෙන්නත් පුළුවන්. එච්චරයි. ඔබතුමාගේ බිරිඳ ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. මේ තරම් සාර්ථක ජීවිතයක් ගත කරන්න ඔබතුමාගේ බිරිඳගෙන් ලැබුණු ඒ සහයෝගය කොහොමද? මගේ බිරිඳ මට හම්බෙන්නේ පාසල් කාලේදී. හැබැයි පාසල් කාලේදීම ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. අපි මං නාට්‍ය කරා පාසලේදී. ඈත් චරිත නිරූපණය කළා තියෙනවා සුදුසුදු කියන නාට්‍යයක්. ඒකෙන් ඇතිවෙච්ච මිත්‍රත්වය. ඒක දිගටම ආවා. නමුත් ඉතින් ලොකු පන්ති වලට ඇවිල්ලා පන්සලෙන් එළියට ගියාට පස්සේ ඒ යාළුකම දිගටම ඇවිල්ලා ඒක ආදරයකට ප්‍රේමයකට හැරිලා විවාහයට දක්වා ආවා. ඉතින් දැන් ඇයව මං දැනගෙන මංම එයා දැනගෙන අපි සැහැණ කල් 1957 විතර වගේ තමයි අඳුරගත්තේ. දැන් අපි ඉන්නේ 2022. විවාහ ජීවිතයට අවුරුදු 57යි. මම රංගන ශිල්පියෙක්. එක නෝන කෙනෙක් එක තමයි තාම ඉන්නේ. අනිවාර්යයෙන්ම. ඒ වගේ දෙයකට බැරි දෙයක්. අනිවාර්යයෙන්ම. අන්න ඒක තමයි අපි තියෙන්නේ. මොකද කෙනෙකුට දැනුම අවශ්‍යයි. ඒ දැනුමෙන් බලයක් එනවා. knowledge is power කියලා කියන්නේ. ඒක විතරක් මදි. චරිතෙත් අවශ්‍යයි. චරිතෙන් බලයක් එනවා. ඒකත් විතරක් මදි. නම්‍යශීලී භාවය. දැන් ඔයා මට වඩා ගොඩක් බාලයි. ඔය තරුණ ළමෙක් ඔයා ඉඳන් කියනවා සර් මේක මෙහෙම නෙමෙයි මෙහෙම වුණොත් නේද හොඳ. ඒක හරිනම් මම පිළිගන්නවා. ඔන්න ඕක මේ රට පාලනය කරන මිනිස්සු ළඟත් නැති නිසා තමයි මේ හැම අර්බුදයක්. කවුද හරි නෙමෙයි මොකද්ද හරි කියන එක තේරුම් ගන්නවා. එතකොට එහෙම කෙනා වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනා ළඟ ආකර්ෂණයක් ඇති වෙනවා. එහෙම කෙනා පිදුම් ලබන්නට සුදුසු කෙනෙක් වෙනවා. ඔච්චරයි. සරලයි. සරලයි. හැබැයි ගැඹුරුයි, අමාරුයි. කරන්න අමාරුයි. අමාරුයි. ඒක තමන්ට තමන්ව පාලනය කරන්න පුළුවන්. හිතේ තමයි කතන්දරේ තියෙන්නේ. දුරන් ගමන් එකතරම් අශරීරං ගුහහසයන්. හිත කියන්නේ දුර ගමන් යන ශරීරයක් නැතුව තනියම හැසිරෙන ගුහාවකින්. ගුහාව තමයි මේ ශරීරය. දැන් මේ බයත් එක මම කතා කර කර ඉන්නකොට මගේ ඔළුව මට අරින්න පුළුවන් අපේ ළමයි ඉන්න ඕස්ට්‍රේලියාවට. චැනල් කීපයක් තියෙනවා මේකේ. නමුත් අපි අර චෛතසික ඒකාග්‍රතාවයේ තියාගත්ත නැත්නම් වැඩේ අවුල්. අපි හිත මල්වත්තක් කරගන්න. ඒ මල්වත්තේ මල් ටික හොඳට පරිසම් කරගන්න ඕන. දිලිරෙන්න බෑ, සතුරෙන්න බෑ, සද්දු ඇවිල්ලා කන්න බෑ. ඒ වටේට තියෙන්න ඕන තාප්පයක් මල්වත්තේ. ඒක තමයි සීලය කියන්නේ. ඒක තමයි ඩිසිප්ලින් කියන්නේ, විනය කියන්නේ. එතකොට එතන ප්‍රධාන ගේට්වේ මුරකාරයා වෙන්න ඕනොත් මම්මයි. මොකද මල්වත්ත මගේ සතුරන්ට එන්න දෙන්න බෑ. ඉතින් ওই ටික කරනවා නම් මේ ලෝකේ හැරි ලස්සනයි. ඊ දෙනාද කරන්නේ. ඔබතුමා මේ විදිහට කතා කරනකොට ඔබතුමාගේ ජීවිත කතාව අහන් ඉන්න හරිම ආසයි. ඒ වගේම තව පුංචි දෙයක් අහන්න තියෙනවා. ඔබතුමාන්ට ඔබතුමාගේ ජීවිතය තුළදී
අතහැර ගන්නට බැරි. ඒ වගේම අභෛ වෙච්ච දෙයක් පුරුද්දක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවද ඒක? හොඳ දෙයක් වෙනත් පුළුවන් නරක දෙයක් වෙනත් පුළුවන්. අනේ මෙහෙමයි. ලංකාවේ සිනමාව 1940 ගණන් වල අගභාගයේදී පටන් ගත්ත සිනමාවේදී සිනමාවට සම්බන්ධ වෙච්ච හැම පිරිමියෙක්ම දුම්පානය කළා. දැන් මමත් 60 ගණන් වල සිනමාවට සම්බන්ධ වුණා. අර ඒ පරිසරය ඒක බලපාලා මමත් දුම් බොන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ඒක පුරුද්දක් වුණා. ඊට පස්සේ විශේෂයෙන්ම අපේ බිරිඳ එයා දරුවෝ ඒගොල්ලෝ කැමති වුණේ නැහැ මේ 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 දුම්පානයට. ඔය අතරතුරදී ඉඳලා හිටලා ඔය මීවිත පානය කිරීමත් උනා ඒ කට්ටියත් එක්ක මෑ වුණා. හැබැයි අපේ මනස මෝරන්න මෝරන්න අපේ දැනුම වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මට අවබෝධ වුණා මේ පුරුද්ද හරි නැහැ. කිසියම් කෙනෙක් ගාව නරක පුරුද්දක් තියෙනවා නම් ඒක වෙනස් කරගත්තේ නැත්නම් ජීවිතේට දියුණු වෙන්න බෑ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා පුරුද්දට හැබිට් කියලා. HABIT. දැන් ඒක විද්වතෙක් කියනවා මෙන්න මෙහෙම. ඔය එච් අකුරු ඉස්සෙල්ලාම කපන්න. එච් අකුරු කපන්න. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? අබිට්. ඊළඟට B අකුරු කපන්න. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? ඉට්. ඊට පස්සේ T අකුරු කපන්න. දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? I අකුරු. මම. ඔන්න උතර තමයි ලෙඩේ තියෙන්නේ. මමත්වය, අස්මිමානය, මමන්කාරය, ආත්මාර්ථකාමී, මම. මම මේකට කැමතියි, මට මේ කෝණ, මම මේක කනවා, මම. අන්න එතනදී අන්න අර චක්‍රේ, ජීවන චක්‍රේ, යහපත් දැක්ම. කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? එතකොට පුංචි කාලේ ඉඳලාම අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු, අපේ ආකල්ප හැදුවා. ආකල්ප හැදුවා. අද වර්තමානයේ ළමයින්ට ඒ ආකල්ප වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි වාසනාවන්තයි. අපි පුංචි කාලේ පහේ ශිෂ්‍යත්වෙ තිබුණේ නැහැ. අවුරුදු 3 අකුරු ඉගෙන ගන්නවා. අවුරුදු 5 හෝඩිය පන්තියට යනවා. අපිට බොහොම සුන්දර ලස්සන ළමා කාලයක් තිබ්බා. ඒ කාලේ ඉගෙනගත්ත දේවල් තමයි අදත් අපේ ජීවිතේ සාර්ථක කරගන්නේ. ඉතින් ඒ විදිහට අර ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගත්තේ නැත්නම් කෙනෙකුට දියුණු වෙන්න අමාරුයි. මට පොඩි ආරංචියක් ආවා ඔබතුමන්ට අනාවැක කියන්න පුළුවන් කියලා. මේක ඇත්තද කොහොමද? මෙහෙමයි. අනාවැක කියනවා කියන්නේ ඔය භූත ශාස්ත්‍රඥයෝ වගේ එහෙම එකක් නෙමෙයි. මට මේ අංක විද්‍යාව Science of Numbers අංක විද්‍යාව ගැන පොතක් හම්බෙලා තියෙනවා. මම ඒක අධ්‍යයන කරමින් ඉන්නවා. ඒ උපන්දිනයේ අනුව මේ එයාගේ ගති පැවතුම් පොඩ්ඩක් චුට්ටක් කියන්න පුළුවන්. කවුරුත් මේක කියලා මගෙන් අහන්න ලෑස් වෙන්න එපා. මට ඒකට කාල වේලාවකුත් නැහැ. එච්චර දන්නෙත් නැහැ. හැබැයි මම එවැනි තත්ත්වයකට එන්න උත්සාහ කරන කෙනෙක්. අනාවැකි කියන්න නෙමෙයි පුද්ගලයාගේ. දැන් ඔයාගේ උපන්දිනයේ මම බැලුවා නම් ඔයාගේ දුර්වලකම් මොනවද? ඔයාගේ දක්ෂතාවය මොකද්ද? ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න මොනවද දෙන්න ඕන උපදෙස්? අන්න එතෙන්ට මම කැමතියි. ඒ කියන්නේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න තමයි මගේ ආසාව. ඔබතුමා නිතරම කියන දෙයක් තමයි කලාකරුවෙක් කියන්නේ මානව දයාවේ සංකේතයක් කියලා. ඔබතුමා මන් දකින විශේෂ දෙයක් තියෙන ඔබතුමාගේ ජීවිතේ. ඔබතුමා හරියට මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා, සමාජ සේවා සත්කාර වැඩසටහන් කරනවා. ඒ පිළිබඳවත් අපි කතා කරමු. ඔව්. දැන් මම කිව්වනේ කෙනෙකුගේ ජීවිතය යහපත් වෙන්න පළවෙනි කාරණාව දහම. දෙක සාහිත්‍ය කලාව. මම තරුණ කාලේදීම මට කියවන්න හම්බුණා පොතක්. ඒ පොතේ තියෙන කතන්දරයක් තමයි මගේ ජීවිතේ වෙනස් කළේ. මොකද්ද කතාව? දර කපන්න මිනිහෙක් පොරවක් අරගෙන කැලේට යනවා. ඒ මිනිහට සද්දයක් ඇහුනහම ගහක් මුල වැටලා ඉන්න සිංහෙක්ව දකිනවා. ඒ සිංහයා ඉන්නේ අත මෙහෙම තියාගෙන. ඒකේ කටුවක් ඇනිලා. වනයක් සරව ගලනවා. සිංහයා අසනීපව අසරණ වෙලා. මේ දර කපන්න ගිය මිනිහා අද නම් ඉතින් ගස් කපන්න යන්නේ කට්ටේ. මෙයාගේ දර කපන්න. දර කපන්න ගිය මිනිහාගේ අර ඇතුලේ තියෙන සත්ත කරුණාව ආව මෛත්‍රී. ඇවිල්ලා අර කටුව ගලවලා කැලේ තියෙන බෙහෙත් හොයලා කොල්ල තියලා අඹරලා අතට බැඳා.
සිංහයා මිනිහා දිහා බලන් ඉන්නවා ටිකක් කළා. ඊට පස්සේ මිනිහා කැලේ ඇතුළට ගියා. සිංහයා ඇස්පිල්ලම් ගහන්න නැතුවම බලාගෙන ඉන්නවා. කලක් ගත වෙනවා. අර දර කපන මිනිහට වෙන මිනිහෙන් බයිනෝ. මේ දෙන්න බැන ගන්න. මේ දෙන්න ගහ ගන්න. දර කපන මිනිහට කෝපය පාලනය කරගන්න බැරුව පොරෝ අරගෙන අර මිනිහාගේ හිසට කොටනවා. ඇද වැටෙනවා මැරෙනවා. ආරංචි යනවා රජුරුවන්ට රාජපුරුෂ එනවා අද පොලිසිය එනවා වගේ අල්ලයි යනවා. පසු දිනක නඩුවක් අහනවා තීන්දු කරනවා මිනිමරුවා. එතකොට මේ කතාවේ හැටියට එදා මිනිමරුවන්ට දඬුවම් දෙන්නේ කොහොමද? ක්‍රීඩාංගණයක් මැදට අර මිනිමරුවව ගේනවා. රජුරුව සඳුළු තලයේ රාජපුරුෂය ඉන්නවා. පැත්තකින් සංගීත කණ්ඩායමක් වාදනය කරනවා. දහස් ගාණක් මිනිස්සු බලන් ඉන්නවා. ක්‍රීඩාංගණයේ කෙරෝලේ යකඩ කූඩු තියෙනවා. ඒවන් අපුරු සත්තු ඉන්නවා. ව්‍යාග්‍රයෝ, කොටි, වලසුන්, සිංහයෝ ආදී වශයෙන් රජ්ජුරුව අනක් නිකුත් කරපුවම කූඩුවක දොරක් කරනවා. සතෙක් ඇවිල්ලා අර බඩගිනි ඉන්න සතා මේ මිනිහව මරාගෙන කරනවා. ඕකයි මේ වැඩි. ඔන්න දැන් කූඩුවේ දොරක් කරියා එනවා දුවක. කවුද එන්නේ? සිංහෙක් එන්නේ. මේ දුවගෙන ආපු සිංහයා එක පාන්ට මිනිහක් යකට පනලා නිශ්චල වෙනවා, ෆ්‍රීස් වෙනවා. අර බිම බලාගෙන හිටපු මිනිමරුව කියන මිනිහ ඔළුව උස්සලා බලනවා. සිංහයා ඇස්පිල්ලම් ගහන්න නැතුව බලන් ඉන්නවා. මම කිව්වා සංගීත කණ්ඩායමක් වාදනය කරනවා. මිනිහා මොකද කරන්නේ? මහත්ෙක් නෝන කෙනෙකුගේ අද්දක අල්ල ගන්නවා වගේ සිංහයාගේ අද්දක අල්ලගෙන අර සංගීත රාවයට වටේට නටනවා. හරි පුදුමයි. ආශ්චර්යජනක සිදුවීම. මෙන්න මෙතෙන්දී අපේ කතා රචකයා ජෝර්ජ් බර්නාඩ් ෂෝ මේකේ අතීතයට යනවා. ෆ්ලෑෂ්බැක්. මොකද්ද? එදා කටු ඇනල හිටපු සිංහයා තමයි පසු කාලයකදී රාජපුරුෂය ගැනලා කූඩුට දාලා. මේ තිරිසන් සතාට මතක තිබුණා තමාගේ ජීවිතේ බේරපු උත්තමයා නේද මේ? නියපොත්තක් හිසර තිබ්බෙත් නැහැ, උර හිසර තිබ්බෙත් නැහැ. බය නැතුවගේ අභේදානය ලැබුවා. මිනිය නිදහස් වුණා. ඔච්චරයි. දැන් මොකද්ද මේ කතාවේ කියන්නේ? කළගුණ සැලකීම. කලගුණ කියන එක තිරිසනා ළඟ තියෙනවා නම් අපි ළඟ තියෙන්න ඕනේ නැද්ද? බුදුහාමුදුරු ඉස්සෙල්ලාම උගන්නපු පාඩම අනිමිස ලෝචන පූජාවේ මොකද්ද? කලගුණ. ගහකට වඳින්නේ සිංහල බෞද්ධ අපි විතරයි. සිංහල විතරක් නෙමේ, බෞද්ධයෝ විතරයි ගහකට වඳින්නේ. බෝධින් වහන්සේ. වෙන කවුද වඳින්නේ? ඒතර මිනිස්සු මිනිස්සුන්ට කරා. එතකොට කෙනෙකුට උපකාර කරපුවාම තමන්ට ආවයි කියලා අන්න ඊළඟ එන්නත මට හම්බෙච්ච. ඔබ කිව්ව විදිහට කලාකරුවා අනිවාර්යයෙන්ම මානව දයාවේ සංකේතයක් වෙන්න ඕන. මම ඒක පුරුදු පුහුණු තාමත් කරමින් ඉන්න කෙනෙක්. බඩගින්නෙල කෙනෙකුට බත් වේලක් දෙන්න පුළුවන් නම්, පිපාසි ඉන්න කෙනෙකුට වතුර ටිකක් දෙන්න පුළුවන් නම්, අවවාදයක් දෙන්න පුළුවන් නම්, ඕවා තමයි පින්කම්. ඉතින් මම සතුටු වෙන්නේ තව කෙනෙක් සතුටු වෙනවා දැකලා. ඒක තමයි මුදිතා ගුණය කියන්නේ. දරුවෝ අපේ මේ හදවත තියෙනවනේ, මේක තමයි හරි වැදගත්. හදවතයි මනසයි. හිරු එළියේ පාට හතක් තියෙනවා. පාට හතම හොඳයි, එකක්වත් නරක නැහැ. සංගීතයේ ස්වර හතක් තියෙනවා, සරිගම පදනී කියලා. ඔය හතම හොඳයි, එකක්වත් නරක නැහැ. හැබැයි අපි ළඟ හතක් තියෙනවා, හතම හොඳ නැහැ. මොනවද හොඳ, මොනවද නරක? ලෝභ, ද්වේෂ, මෝහ හොඳ නැහැ. මෙත්තා, කරුණ, මුදිතා, උපේක්ඛා හොඳයි. එතකොට මම කුඩා කාලේ ඉඳලා දහම් පාසල් ගියේ ශිෂ්‍යෙක් හැටියට අර ලෝභ දෝෂ කියන එක යට කරලා අර මෙත්තා, කරුණ, මුදිතා, උපේක්ඛා උඩරාද. එතකොට අපේ හදවත කියන්නේ රත්තරන් මංජුසාවක්. ඒක කුණු බක්කියක් නෙමෙයි. කුළු බක්කියක් නම් අර ලෝභ දෝෂ මොහ දාන්න පුළුවන්. මේක රත්තරම් මංජුසාවක්. අර කාරණා හතර තමයි දාන්නේ. ඒක මුදිතා කියලා කියන්නේ කෙනෙක් බඩගින්න ඉන්නවා, එයාට අපි බත් වේලක් දුන්නා, ඒ මිනිසයා සතුට වෙනවා. ඒ සතුට දැක්කම අපිට ඇති වෙන සතුට. අන්න සන්තුෂ්ටි පරමං ධන. කොච්චර ලස්සනද මේ මුළු මේ ජීවිතේ කරදරයක්. මට ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි. වයසට යනකොට ප්‍රශ්න එකක්වත් ගණන් ගන්නෑ. ගණන් ගන්න වෙන්නේ නැහැ. ලෝක ස්වභාවය. ඔබතුමන් සමාජ සේවා කටයුතු බොහොමයක් සමග එකතු වෙලා ඉන්නවා. සමාජ සත්කාර වැඩසටහන් කරනවා. අපි ඒ පිළිබඳව කතා කරමු. දැන් මට පුංචි කාලේ ඉඳලාම සමාජ සේවා කටයුතු කරන්නට මට පූර්ව ආදර්ශය දුන්නේ
මගේ ආදර්ශමත් චරිතය තමයි අපේ තාත්තා. අපේ තාත්තා ගමේ අනුන්‍යදාර සමිතියේ සභාපති. එතුමා තියෙන ධනවත් අයගෙන් උදව් උපකාර අරගෙන ගමේ දුප්පත් ළමයින්ට සිංහල අවුරුදු උත්සව පවත්වනවා. එක එක දේවල් වලට උදව් කරනවා. ඉතින් මම පුංචි කාලේ ඉඳලාම මේක දැකලා තියෙනවා. අපේ පවුලේ මම තමයි මේ සමාජ සේවක කටයුතු ඒ තාත්තගේ පුරුද්ද කරගෙන යන්නේ. අන්න හොඳ පුරුද්දක්. ඒක අත්තරින්න ඕනේ නැහැ. ඒක හොඳනම් පුරුද්ද දිගටම කරගෙන. ඉතින් මම මොකද කරන්නේ? මම මුලින්මම සතිෂ්චන්ද්‍ර සංස්කෘතික සංසදයේ කියලා එකක් පිටේ. ඒකෙන් මම තරුණ ගෑනු ළමයි පිරිමි ළමයින්ට නාට්‍ය හා රංග කලාව කියලා දුන්නා. ජීවිත දැනුම කියලා දුන්නා. ඊට පස්සේ මම මහවැලියට සම්බන්ධ වුණාම සප්තකලාපීය මහවැලි සංස්කෘතික බලකාය හැදුවා. ඒකෙන් මම විශාල පිරිසක් ඒ කාල සීමාවෙදී කළා. අද ඒගොල්ලෝ කලා ක්ෂේත්‍රයේ ලොකුටි. ඊට පස්සේ දැන් මේ පහුගිය අවුරුදු 12කට ඉතර 13කට ඉතර ඉස්සෙල්ලා මිහිඳු සංස්කෘතික පදනම. ඒකෙන් කරේ මොකද්ද? කලා ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න හැම නැත්නම් රටට ජාතියට ආගමට සමාජයට සේවාවක් කරපු අයව අගයීමක් කරා. සෝද පත්ම නමින් එකක් කරා. එක දිගට හැම අවුරුද්දකම 8ක් පිළිවෙලට කරගෙන ආවා. කොරෝනා වෛරසයයි මේ අර්බුදයි නිසා ඒක දැන් තාවකාලිකව නතර කළා. ඒත් ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා පුළුවන් විදිහට නැති බැරි අයට පුළුවන් උදව් කරනවා. මගේ පුද්ගලිකම සල්ලි නෙමෙයි, මං බොහොම සුළු ප්‍රමාණයක් වේදම් කරන්නේ. නමුත් මගේ යාළුවෝ ඉන්නවා පිටරට සහ රටේ. ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ වැඩක් කරන්න. විනිවිද භාවයක් තියෙනවා. ඒගොල්ලන්ට මාව විශ්වාසයි. ඉතින් මට ප්‍රතිපාදන දෙනවා, මං දෙනවා. හොද්දයි හන්දයි තියෙනවා නම් කරන්න තියෙන බෙදෙන එක අනිවාර්යයෙන්ම. ඒ වගේමයි අරයි යන්නේ චරයි අනිවාර්යයෙන්ම. මිනිස්සු හිතන් ඉන්නවා මිනිසුන්ට ගොඩක් වැඩ කරන්න තියෙනවා කියලා. ඒත් ඇත්තටම මිනිසුන්ට කරන්න තියෙන්නේ ලොකු වැඩ ගොඩක් නෙමෙයි. මිනිසුන්ට කරන්න තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් වැඩ කිරීම විතරයි. එහෙම කියලා කියන්නේ මෙතුමන්මයි. ඒක මෙතුමන් හැමතිස්සම කියන කාරණාව. මිනිස්සු වෙනුවෙන් තමයි වැඩ කරන්න තියෙන්නේ. ඇත්තටම අපි හැම කෙනෙක්ම මේ දේ තේරුම් ගත්තා නම් අපෙන් වෙන්න ඕන යුතුකම් වගකින් අපි ඒ විදිහටම අකුරටම ඉෂ්ට කරනවා නම් අපිට පුළුවන් මේ රට මීට වඩා ලස්සන කරන්න. මම හිතන්නේ අපි ඒ විදිහට අපේ වගකීම් යුතුකම් හරියට ඉෂ්ට නොකරපු නිසා වෙන්න ඇති. අද මේ විදිහට ඔබත් මමත් අපි හැම කෙනෙක්මත් මේ මුහුණ දෙන අවාසනාවන්ත තත්වයට හේතුව වෙන්න ඇත්තේ. ඔව් හරියට හරි ඔය මම නිතරම ජප කරන වචනයක් තමයි ඔබ කිව්වේ. කොහෙන් හරි ඒක දැනගෙන මිනිස්සු හිතන් ඉන්නවා මිනිසුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා. නෑ, මිනිසුන්ට කරන්න තියෙන එක වැඩයි. ඒ මිනිසුන්ට වැඩ කරන එක විතරයි. මම මිනිසුන්ට වැඩ කරන මනුස්සයෙක්. මම මිනිසුන්ට වැඩ කරන මනුස්සයෙක්. ඉතින් ඒක තමයි මානව දයාව කියලා කියන්නේ. මං විතරක් කාලා හරියන්නේ. මට කෑම ඕන, ඔයාට ඕන. මට නිදාස, ඔයාට නිදාස. මට සල්ලි, ඔයාට. මට ගෙයක්, ඔයාට ගෙයක්. ඔය සමාන සාධාරණත්වය බුදුදහමේ උගන්වන දේ. මෛත්‍රිය, කරුණාව සමාන සාධාරණත්වය. එතකොට ඒකෙන් තමයි අර ආධ්‍යාත්මයේ දියුණු කෙන ලෝභයක් නැති කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්. අද මේ රටේ හැම අර්බුදයකටම හේතුව මොකක්ද? අර මම කලින් සඳහන් කරපු මමත්ව තණ්හාව. මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශයක් කළා තියෙනවා මේ ලෝකේ තියෙන සම්පත් මේ ලෝකේ ඉන්න මිනිසුන්ට හොතරම ප්‍රමාණවත්. හැබැයි තණ්හාවටමයි. මෙන්න මේ තණ්හාව තමයි දැන් හරි අපේ භෞතික සත්‍ය අපි පෝෂණය කරන්න ඕන. ගෙවල් දොරවල්, යාන වාහන, ධර්මල්ලෝ, මිල මුදල්, ඇඳුම් පැළඳුම් ඔක්කොම ඕන කරනවා. ඔය එකක් අතරයි යනවා. අරයි යන්නේ කර්මය පමණයි. ඉතින් ඒක දැනගෙන අපි වැඩ කරනවා. දැන් ඔය හුඟක් අය මොකද්ද? තණ්හය ජායති ශෝකෝ කියලා කියන බුදු වදන දන්නේ නැති පාලකයෝ පාලනය කරපු රටක්, දැනුත් කරන රටක්. මේ අයිස අසරණ මිනිස් දුක් විඳින්නේ ඒකයි. ඒකයි හරි මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. නම්මශීලී භාවයේ තියෙනවන රජ්ජුරුව වෙනවා, පුටුවේ ඉඳ ගන්නවා, අර රස්නේනවා, අර පණ්ඩුකම්බල ශෛලාසනේ වගේ සක්‍රයාගේ මේක බුණු වුණා වගේ. මම තමයි මං කියන දේ හරි, මං කියන දේ කරපල්ලා. මිනිස්සු දුක් විඳිනවා. මිනිසුන්ට තනියම කරන්න පුළුවන් වැඩ දෙකයි තියෙන්නේ. උපදින්න පුළුවන්, මැරෙන්න පුළුවන්. අනිත් කිසි දෙයක් තනියම කරන්න බෑ. දැන් මං කොච්චර පඬිත් කතා කරත් කිව්වත්
මට ප්‍රශ්නයක් ආපුවම මම දන්න කෙනෙක් අහන්න ඕන. අපේ බිරිඳ මට ගැගුවොත් කොහොමද මේ අපි මෙහෙම කරමු. ඒක හරිනම් මම පිළිගන්න ඕන. මගේ මුණුපුර කිව්වත් මම පිළිගන්න ඕන. ඉතින් ඔතෙන්ට මිනිස්සු නැහැ. මේ අසරණ අහිංසක මිනිස්සු මොන තරම් දුක් විඳින රටක්ද මේ? අලිය අපරාධයක්. අපි ඉන්නේ නිදාණියක් උඩ. මේක පාවර දෙන්න යන ලෝකෙටම. කනගාටු. ඔබතුමා හිතන විදිහට අපිට මොනවාද මේ වෙනුවෙන් කරන්නට හැකියාවක් තියෙන්නේ? මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ? මෙහෙමයි. එක પરම්පරාවක් විසින් ඊළඟ પરම්පරාවට ඉතුරු කරන්න ඕන. දැන් මමට මගේ තාත්තගෙන් මට හම්බ වුණා කියලා මම ඒ ඔක්කොම කාලා බීලා ඉවර කරන්න බෑ. මගේ දරුවන්ට කොටස යන්න ඕන. ඒ දරුවන්ටත් පුළුවන් වෙන්න ඕනේ ඒ දරුවන්ගේ කරන්න. එතකොට අපි මේ ඉන්නේ බෝඩිමක. දැන් මම තව අවුරුදු කීයක් ජීවත් වෙනවද කියලා මම දන්නේ නැහැ. උපදිච්ච දවස මම දන්නවා. මැරෙන දවස දන්නේ නැහැ. හැබැයි මම මැරෙනවා කියලා හිතාගෙන වැඩ කරනවා. දැන් හුඟ දෙනෙක් වැඩ කරන්නේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන. මේ හැටි තණ්හාවක් ඇයි? ගෙවල් ගන්නෝ කෝටි ප්‍රකෝටි බිලියන මිලියන ගණන් හම්බ කරන ජාතික ධනෙ රට විපුරලා ඔක්කොම කරගන්න. ඇයි ඒ? එතකොට එහෙම කරන්න ගියොත් මේ රට විනාශ වෙනවා. මේ රට විනාශ වෙනවා ආයි දෙකක් නැහැ. හැබැයි මේ රටේ දහම අදහන දැන් සිංහල විතරක් නෙමෙයි Hindu Muslim ඔහොම ඉන්නවනේ මිනිස්සු විතර. හොඳ මිනිස්සු ඉන්නවා මේ රටේ. අහිංසක හොඳ මිනිස්සු මේ රටේ වැඩි. මේ ටික දෙනෙක් විතරයි මේ ඔක්කොම කරන්නේ. ඒ ටික දෙනා තමයි 225. ඒකෙ 225ම හැමෝම කිව්වට හැමෝම 225ම නරක නැහැ. වැඩි දෙනෙක් නරකයි. වැඩි දෙනෙක් හොරු. ඒකේ තමයි මේ වෙන්නේ. එතකොට මට මේ වෙලාවේදී මතක් කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. එක දූපතක එක පැත්තක මිනිස්සු කොටසක් ඉන්නවා තව පැත්තක මිනිස්සු කොටසක් ඉන්නවා. අර එක පැත්තක ඉන්න මිනිස්සු හරි නපුරුයි. ජරා කරන්න තියෙන දූෂණ වැඩ ඔක්කොම කරනවා අර නරක මිනිස්සු. අනිත් පැත්තේ ඉන්න මිනිස්සු හරි ධාර්මිකයි. හරිද? හැබැයි ඒ ධාර්මික හොඳ මිනිස්සුන්ට කෑම බීම නැහැ, ලෙඩ රෝග එනවා, නාය යනවා, භූමි කම්පා ඇති වෙනවා, ඔක්කොම ප්‍රශ්න. දැන් මේ මිනිස්සු එකතු වෙලා කල්පනා කරනවා අපි මේ අගාධෙන් ගොඩ එන්නේ කොහොමද? ඔන්න බුද්ධිමත් කීප දෙනෙක් එකතු වෙනවා. ඒ බුද්ධිමත් කීප දෙනෙක් එකතු වෙලා අපි කොහොමද මේක විසඳගන්නේ? අර අසාධාරණ ජීවත් වෙන මිනිස්සු හොදට ඉන්නවා, අපි දුක් විඳිනවා. අන්තිමේදී නිගමනයකට එනවා අපි ගිහිල්ලා දෙයියන්ගෙන් අහමු. ඇයි අපිට මෙහෙම අපරාධ කරන්නේ? ඔන්න මේගොල්ලෝ දෙවියෝ ළඟට යනවා. දෙවියනේ අර අහවල් කට්ටිය නරකයි. ඔබ වහන්සේ කිසිම දඩුවමක් ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. අපි හොඳින් ධර්මානුකූලව ජීවත් වෙනවා. අපිට ඔබ වහන්සේ දඬුවම් දෙනවා. ඇයි? දෙවියන්ගේ උත්තරේ මොකක්ද දන්නවද? නුඹලා ඒ අයුක්තියට අසාධාරණට එරෙහිව වැඩ කරන්නේ නැති නිසා මං දුඹලට දඬුවම් දෙනවා. අද ගාලු මෝදරේ කරන්නේ ඒක හරි අරගලේ. අයුක්තියට අසාධාරණට විරුද්ධව නැගිටින්න ඕන. මම දැන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක් නිසා ගෙදෙටලා ඉන්නව නැත්තම් මාතේ තරුණයෝත් එක්කතු වෙනවා. මේ රට බේර ගන්න ඕන. මේක කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි. හැබැයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම මිහිඳු හාමුදුරුවෝ තමයි ලංකාවට ආපු පළවෙනි ගුරුවරයා. කවුද ගෝලයා? දේවානම්පියතිස්ස. මොකද්ද වැරද්ද? දුන්නක් කරන් මුවෙකුට වෙලිතියන්නේ. තිස්ස නවතින්න. මහරජා ඔබ මේ පොළවේ පාලකයා මිසක් අයිතිකරුවා නෙමෙයි. බලයට පත් වෙලා ඕක තමන්ගේ දෙයක් විදියට කියාපු මිනිසුත් මේ රට කැබලි වලට කඩලා බිකුණලා ඉවරයි දැන්. අවසාන වතාවට ඔබතුමන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඔබතුමන්ගෙන් අපිට ජීවිතයට එකතු කරගන්න තියෙන දේවල් බොහොමයි. මේ දරු පරපුරට, මේ තරුණ පරපුරට, මේ සමාජයට, මේ රටට මොන වගේ දෙයක්ද ඔබතුමන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ අද වර්තමානයේ ජීවත් වෙන අය ඉතාම සැලකිලිමත් බුද්ධිමත් අය වෙන්න ඕන. මේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයේ තේරුම් අරගෙන මේකෙන් ගොඩ එන්න තියෙන විකල්පය මොකක්ද කියලා හිතාගන්න. ඒකෙදී
අපේ ජීවිතයේ අපිට ලැබලා තියෙනනේ අපි අත්දැකීම්. ඒ අත්දැකීම් වර්තමානයේ අපි කරන පරිශ්‍රණ වලට මිශ්‍ර කරලා අපේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහ සැලැස්මක් තියෙනවා. ඉතින් ඒක නිසා ජීවිතේ සැහැල්ලුවෙන් හිතන්න නැතුව මේක කෙලිලොල් භාවයෙන් හිතන්න නැතුව මේකේ ගැඹුර තේරුම් අරගෙන මිනිහෙක් ගෑණියෙක් හැටියට මේ ලෝකෙට බිහි වෙලා අර මිනිසුන්ට වැඩ කරන කෙනෙක් බවට බෙන්න ඕන අර කලින් කියාපු එකම තමයි කියන්නේ. ඒක කරන්න බෑ ආධ්‍යාත්ම දියුණු වෙන්නේ නැතුව. ඉතින් මම ඊටාම කරුණාවෙන් කියන්නේ තමන් පිළිගන්න දහම, තමන් අදහන දහම ඒක පිළිගන්න. ඒක පිළිපදින්න. ආමිෂ පූජාවෙන් ප්‍රතිපත්තියට පූජාවට එන්න. එතකොට අර වැස්ස වහිනවා කුඩේ තමයි දහම. එතකොට මේ කතා කරන මම ඔය අනිත් මිනිසුන්ට තියෙන ප්‍රශ්න ගොඩාක් තිබුණාට අපි ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු නිසා අපිට මේ වේදනාව දුක අඩුවෙන් දැනෙන්නේ අපිට උහුල ගන්න පුළුවන්. ඇයි? යථාර්ථය තේරුම් ගන්නකොට. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. දහම කියන වචනේ පාවිච්චි වෙන්නේ දෙක තන් දෙක වචනයක් වෙයි. එකක් සබහ දහම, අනිත් එක බුදු දහම. සබහ දහම කියන්නේ ඇති වෙනවා, පවතිනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. බුදු දහම කියන්නේ ඒ සබහ දහම පිළිබඳව තථාගතයන් වහන්සේ කරපු විග්‍රහය. කරුණාකරලා ඕක දැනගන්න. එතකොට මේ ජීවිතේ උහුලන්න පුළුවන් අපිට. අපිට කොයි දේ වුණත් අපිට උහුලන්න පුළුවන්. ඔක තමයි ස්වභාවය. ඒක තමයි යථාර්ථය. චතුරාර්ය සත්‍ය උගන්වන්නේ ඒකයි. ඔබතුමන් සමග මේ කතා බහ කොහොම ඉවර කරන්නද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. මොකද ඒ තරමටම හරවත් ඒ වගේම හරිම රසයක් තියෙන කලා කතාවක් කතා බහක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔබතුමන් පුස්තකාලයක් වගේ. බොහෝ දැනුම් සම්භාරයකින් යුක්තයි. ඉතින් ඔබතුමන් අද මේ විදිහට අපිත් සමග එකතු වුණාට, සේනිතරුත් සමග එකතු වුණාට ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. ඉතින් ඒ වගේම ඔබතුමන්ට අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ කලාකෙත පෝෂණය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා, දීර්ඝායුෂ ලැබෙන්න, නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අද දවසේ එකතු වුණාට. ආයුබෝවන්. ආයුබෝවන්. මමත් සුබ ප්‍රාර්ථනා කරනවා සීල් දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ සේනිතරුත් සමග අපි හරවත් කතා බහක්, ඔබ හැම කෙනෙක්ගේම ජීවිතයට වැදගත් වෙන කතා බහක් එකතු කරා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තව දවසක මේ විදිහට අපි එකතු වෙන්නම් ඔබේ ජීවිතයට වටිනා දෙයක් කරගෙන.